කකුල් අපේ පරිණාමයේ සුවිශේෂී ඉන්ද්‍රියන් දෙකක්නේ අපි කකුල් කොච්චර පරිණාමය කරගෙන තියනවාද කියනවනම් අරුම පුදුම රෝද හතරක් දක්වා මිනිසා තමන්ගේ කකුල් දෙක පරිණාමය කරගෙන තියෙනවා ඒක හින්දාම තමයි ඒක වටින්නේ තමන්ගේ එක පයක් කොහො අහිමි වෙච්ච කෙනෙක් දන්නවා කකුල් වල වටිනාකම ඉතින් එහෙම අහිමි වෙච්ච උදවියට තමන්ගේ මනුස්සකම අහිමි නොකරගෙන උදව් කරන කට්ටියක් ඉන්නවා අපි එහෙම කෙනෙක් ගැන සටහනක් අරන් ආවා තමන් සතු අවයවයක් කුමක් හෝ අනතුරකින් තමන්ට අහිමි වුණොත් ඒ අඩුව ජීවිතේ පුරාවට තමන්ට දැනෙන පාඩුව අවාසිය විතරක් නෙවෙයි මානසිකව එය මොනතරම් ජීවිතයට බලපානවාද කිවතොත් සමහර අවස්ථාවලදී ජීවිතය හානි කරගත්ත තීරණේ පවාගත් අවස්ථා එමටයි නමුත් මොන විදියකින් හෝ ජීවිතයට මුහුණ දීම මොනතරම් වටිනවාද අපි ඕනතරම් දැකලා තියෙනවා උප්පත්තියෙන් හෝ අනතුරු වලින් අතපය අහිමි වුණත් එවැනි බාධකයන් පසෙක දමා ජීවිතය ජීවත් කරවන මිනිසු මේ සමාජයේ අතපය ඇති හැමෝටම ආදර්ශයක් ගෙන දෙමින් සමාජය තුළ ක්‍රියාකාරකින් බවට පත් වූ අවස්ථා එවැනි ධෛර්ය සම්පන්න මිනිසුන්ගේ ශක්තිය ලබා දෙන්නට ක්‍රියා කරන මිනිසු වෙනුවෙන් සහෝදරත්වයේ පියසටහන් ආරම්භ වුණා යුද්ධේ ආබාධිත වූ තම මිත්‍රයාව දෙපැයින් නැගී සිටීමට කෘතිම පාදයක් නිර්මාණය කර ජීවිතයම කඩා වැටුණු ඔහුව ඔසවා තබන්නට ඔහුට හැකි වුණා ඔහු නමින් අරුණ සමරවික්‍රම මුලින්ම මට මේ අවස්ථාවට මුණ දෙන්න සිදුනේ මගේ මම උපම් ප්‍රදේශ ගම් ප්‍රදේශේ මාතර මගේ මිතුරෙකුට පාදයක් අහිමි වෙනවා 81 දී චාවකච්චර යුද්ධයට ගිහිල්ලා ඒ පාදය අහිමි වෙන වෙලාවේ ඔහු ජීවිතේ ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ පානවා එදිනදා වැඩ කටයුතු කරගෙන යෑමේදී සහ තවත් පෞද්ගලික ප්‍රශ්නත්වයකට බලපානවා ඉතින් ඔහු මනසින් වැටලින්න වෙලාවේ මට හිතුණා වෙනසක් නැතුව ඇවිදින්න පුළුවන් නම් එහෙම වෙන්නේ නැහනේ ඔහු ඇවිද්දේ ඔහුගේ කකුල පූජා කරේ අපිට නිදහසේ මේ මව්පොළවේ හිටගන්න අවස්ථාව දෙන්න උදා කරන්න දෙන්න ගිහිල්ලා ඉතින් මම යුද්ධයට ගියේ නැති නිසා මම කල්පනා කරා මට මොනවද කරන්න පුළුවන් කියලා ඉතින් මගේ කුඩා කාලයේ සිට ගැරිජ් එකෙන් ඒ මට ලැබුණු දැනුමත් එක්ක මම මිනිස්සු ඇවිදින්න විදිය දුවන පයින් විදිය හැමදේම බලලා නිරීක්ෂණය කළා ඒ ලැබිලා මම මගේ මට තිබුණු කාර්මික දැනුමත් සමග මම පාදයක් නිර්මාණය කරනවා ඒක තමයි මූලිකම සිතුවිල්ල විදියට පාදයක් නිර්මාණය කරන්න උනේ ඉතින් ඒකට 2005 වසරේදී මට පේටන් බලපත්‍රය හිමි වෙනවා ඒ අවස්ථාවේදී මම හිතුණා ඒක අනිත් පාද ලෝකයේ තියෙන අනිත් පාදත් එක්ක අපිට තරඟ කරන්න පුළුවන් තත්වයකට එනවා කියලා මොකද අපි විශේෂයෙන්ම කකුල නැති ඒ ආබාධිත පුද්ගලයාගේ උස බර අරගෙන හදන නිසා ඔහුටම ගැළපෙන නිසා අනිත් පිටරටින් එවන ආයතන වලින් එවන කෘතිම අවයවයන්ට වඩා අපේ වෙනසකුත් ක්‍රියාකාරීත්වයකුත් වැඩි නිසා මිනිසුන්ට ඒ භාවිත කරන මිනිසුන්ට කිසිදු අපහසුකින් තොරව ඔබ අපමෙන් අන් සමාජයේ හැමතැනම ගැවසෙන්න පුළුවන් මොකද කකුලක් දාලා ඉන්නවා කියලා හොයන්න බැරි තත්වයකටම ගෙනීම සඳහා අපි කටයුතු කරා එයා කකුලේ තියෙන ඒ කියන්නේ ඒ තෙල් සාත්තු කරාම එයාගේ අර මේ ඇති වෙන මේ අර කුණු ද්‍රව්‍ය අපද්‍රව්‍ය ඒ කියන්නේ හැම තියෙන කොටස් ස්වේද මගින් ඒ තෙල් සාත්තුන් පස්සේ කරන ස්වේද ඒ කියන්නේ වාෂ්ප ඒකෙන් අපවිත්‍ර කොටස් ඉවත් කිරීමක් තමයි අපි එතනින් කරන්නේ ඒක අපි දවස් දෙකකට සැරයක් එම තෙල් සාත්තුව කිරීමට සූදානමින් සිටිනවා 2010 වසරේ ඉඳලා තමයි මේ ආයතන ආවාස ආයතනත් සමග සම්බන්ධ වුණේ මේ ආයතනයේ මුලින්ම දාපු පාද දාපු අය අතර එක්කෙනෙක් තමයි මමත් ඊට පස්සේ අද දක්වාම මම මේ ආයතනය හා සම්බන්ධ වෙලා පවතිනවා එක මේ පාදයේ තියෙන විශේෂත්වය තමයි අර නම්ම ශීලීත්වය පාදයේ වතුලේ තියෙන. එතකොට අපිට දැන් ඇවිදිනකොට දැන් ගලක් උඩට පාරේ තියෙන ගලක් උඩ කකුල තිබ්බත් ඒක නැමිලා යනවා අපිට උඩට දැනෙන්නේ නැහැ ඒක. ඒක මේ ඊටාම පහසුවක් දැනෙනවා ඒ නිසා. ඉතින් මම දැනටත්
දුම්රිය යන්නේ ඉන්නේ. ඔබ ලෝකේ නැති විදියට අපේ કૃතිම පාදයේ ඉවත් කළ පාදය හා සමානම නහර රේඛා නියපොතු අපි 180ක් 90ක්ම ඒ විදියටම ගලපනවා. මොකද අපි හැමෝම කැමති නැති වූ අවයව ලබා ගන්න, නැති වූ අවයව දෙන්න බැරි වුණත් තවත් කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා කකුලක් අතක් නැහැ කියන හැඟීම මනසට දැනෙන්නේ නැති වෙන්නත්, බාහිර පාර්ශ්වයකට ඒක අඳුනා ගන්න බැරි වෙන්නත් නිර්මාණය කරන්න පුළුවන් වූ නිසා අපිට ඇත්තටම විදේශ ආනයනික ආබාධිත උපකරණත් එක්ක තරඟ කළ හැකි මට්ටමකටත් ඊට එහා ගිය තාක්ෂණික නියුතුව අපි නිර්මාණය කරන මූලිකම සිතුවිල්ල මගේ යාළුවට යුද බිමේදී පාදයක් අහිමිවීම. ඒක අද වෙනකොට වසර 10ක් පුරා මෙච්චර දුරක් ඇවිල්ලා තියෙනවා. මේක පහසුයි කියන්නේ මේ මම හිතුවට වඩා කියන්නේ මට ලොකු මේ ගැම්මක් මේකෙන් ලැබෙනවා. කියන්නේ මේ කියන්නේ ඒක පහසුයි. දැම්මා දාලා ඇවිද්දා මම මෙතන එකපාරෙම කකුල දාලා මම ඇවිදගෙන ගියා. ආබාධිත පුද්ගලයාට සුදුසුම ආබාධිත උපකරණය ලබා දීලා ව්‍යාපාරයකින් තොරව තමන්ගේ ශරීරයට ගැළපෙන අයුරින් පාදයන් නිෂ්පාදනය කළ ජීවිත කාලයටම අපි ඔහුට එක පාදයක් හෝ අතක් ගත්තොතින් පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට තමයි නිෂ්පාදනය කරන්නේ. මොකද ආබාධිත පුද්ගලයාට නිතර නිතර පාද අලෙවි කරලා සල්ලි හොයන්න එහෙම දෙයක් නැහැ. මොකද ආබාධිත වුණාම මිනිස්සුගේ ජීවිතය එතනින් ඔහුම මනසින් වගේම ආර්ථික පැත්තෙන් හැම පැත්තෙම වැටෙනවා. සියලු දේ සලකලා බලලා මෙම ස්ථානයට ගෙනලා නවත්වගෙන ඔහුට සම්පූර්ණ නිවැරදි පුහුණුවක් දීලා යවන එක තමයි ආවාස ඉන්ටර්නැෂනල් ආයතනයේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ.